මිත්‍රුණි මේ රටේ දුප්පත්කම තිරසරව අවසන් කරන්නට නම් අපිට අවශ්‍ය වෙනවා ඉලක්කගත තවත් ලොකු හයියක්. හැමදාමත්ම දුප්පත්කම ගැන කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ. මේ දුප්පත්කමට පිළිමක් යොදන්නට ඕන. දුප්පත්කමේ තෙරපිලා සිටින ජනතාව දුප්පත්කමෙන් මුදවන්නට ඕන. ඒ නිසා හබරාදුව මැතිවරණ කොට්ටාසේ ඉමදුවෙත් හබරාදුවේ ජනතාවට වැඩගත් පණිවිඩයක් දෙන්නට ඕන. සමෘද්ධි වැඩසටහන ශක්තිමත් ඉදිරියට කරගෙන යනවා සේම කෙටි කාලයක් තුළ දුප්පත්කම තුරන් කිරීම උදෙසා අලුතෙන්ම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවි වැඩසටහනත් අපි ආරම්භ කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා ප්‍රගුණ කිරීම, ජාත්‍යන්තර මට්ටමේ අපේ යොවුන් පරපුරට නොමිලේ ඉගැන්වීම හබරාදුවෙත් ඉමදුවෙත් වෙනමම විද්‍යාල දෙකකින් ඉෂ්ට කරනවා. ඒ විද්‍යාලවලින් සමත් වෙන දුවා දරුවන් ඩිජිටල් තාක්ෂණයේ පෙරමග ගමන් කරුවට බවට පත් වෙලා ඩිජිටල් ශාස්ත්‍රයේ අලුත් ව්‍යාපාර පටන් ගන්නට ෘජිකත්වයක් දක්වනකොට අර තාක්ෂණ උද්‍යානයේ භූමියෙන් ඒ ව්‍යාපාර ආරම්භ කරන්නට ඉඩම් ටික ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ ඩිජිටල් තාක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනයක් රජයේ මැදිහත්වීමෙන් අපි ලබා දෙනවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජනහමුවක් අකුරැස්ස ඩඟරේදී පැවැතුණා. ඊටද විශාල පිරිසක් එක්ව සිටියා. රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. මේ හිතාදර මිත්‍රවරුනි, අකුරැස්ස බල ප්‍රදේශයේ යොවුන් පරපුර වෙනුවෙන් අපි නව තාක්ෂණ විද්‍යාල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ආරම්භ කරනවා. විශේෂයෙන්ම මේ නව තාක්ෂණ විද්‍යාල හරහා නවීන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, ජීව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඒ වගේම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ජාත්‍යන්තර මට්ටමේ ඒ ඉගැන්වීම් කටයුතු නොමිලේ තරුණ පරපුරට ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ඍජු විදේශීය ආයෝජන පිටරටින් ලංකාවට ගෙනවිල්ලා අනිවාර්යෙන්ම අකුරැස්ස බල ප්‍රදේශයේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුනේම අපි අනිවාර්යෙන්ම කර්මාන්ත පුරවරවල් තුනක් ආරම්භ කරලා මේ ප්‍රදේශයේ දසදහස් ගණනින් යොවුන් පරපුරට රැකී රක්ෂා ටික ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඉදිරි දින දෙක තුන තුල තමුන්නාන්සේලාගේ බල ප්‍රදේශයේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගරු බුද්ධික පතිරණ මැතිතුමාගේ නායකත්වෙන් ඔබතුමන්ලට ලැබෙයි. මේක හොඳින් කියවලා බලන්න. 25 වසරක දේශපාලන අත්දැකීම් තුළ මේ රටේ පොඩි මිනිහ වෙනුවෙන් මම නිර්මාණය කරපු අදහස් සියල්ලක්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා. අකුරැස්සේ මැතිවරණ කොට්ටාසේ තමුන්නාන්සේලා සීලු දෙනාම 16 වෙනිදාට මේ රටේ පුංචි මිනිහගේ යුගය නිර්මාණය කරනකොට, හංසයා දිනවනකොට, සජිත් ප්‍රේමදාස දිනවනකොට මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා අකුරැස්ස කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 103ම කුඩා ගම්මාන 324ම අපේ ජීවත්වන සෑම සියලු දෙනාගේම අනාගත වගකීම මම අනිවාර්යෙන්ම බාර ගන්නවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි.